පයිප්පු වලට ජාපාල දැම්මේ කවුද කියලා දැන් සරාල ඇතුළු කට්ටිය හොයන්න හදන්නේ. සුද්ධ කියපු විදිහට බෙහෙත් කඩේ මුදලාලගෙන් ළඟදී ජාපාල ගත්තේ කවුද කියලා අහන්න හදන්නේ. අන්තිමටම ගමේ ජාපාල ගත්ත එක්කෙනාගේ හැඩරුව කියන විදිහට මුදලාලි කට්ටියට තේරෙනවා මේ අරගෙන තියෙන්නේ සුරංග කියලා. සුරංග කොහොමත් සරාලත් එක්ක තරහෙන් ඉන්න නිසා සුරංග මේ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා සරාල සැක හිතනවා. සරාල ගිහින් සුරංගගෙන් ඇහුවා සුරංග මේ පිළිබඳව කියන්නේ නෑ. මම එහෙම දෙයක් කරේ නෑ කියලාමයි සුරංග කියන්නේ. උඹල මොකද මචං බොරුවට මාවම වට අල්ලගන්නේ කියලා සුරංග කියනවා. ඊට පස්සේ සරා සුරංගට කියනවා ඔබ ගත්තේ නැත්තම් යමං කඩේට කියලා. කඩේට ගියාම මුදලාලි උඹ අඳුරගත්තේ නැති වුණොත් උඹ බේරෙනවා කියලා. සුරංග ඒ වෙලාවේ බෑ කියනවා. කවඩිය අහනවා ඔච්චර ජාපාල දැම්මේ නැත්තම් ඇයි ඔච්චර කඩේට යන්න බය කියලා. සුරංග බෙහෙත් බඩු කඩේට යන්න ඉන්නේ නැති එකෙන් සරාලට තවත් සැක හිතෙනවා. ඊට පස්සේ කරන්නේ සරා සුරංගවත් උස්සගෙන කඩේට යනවා. කඩේ මුදලාලි කියනවා සුරංග තමයි අන්තිමටම ජාපාල අරන් ගියේ මට හොඳට මතකයි කියලා. ඒ වෙලාවේ නම් සුරංගට කට උත්තර නැති වෙනවා. සරා එහෙම්මම සුරංගවත් උස්සගෙන මාස්ටර්ගේ ගෙදරට යනවා. මාස්ටර් ඉදිරියේ සුරංග වැරද්ද පිළිගන්නවා. සුරංගට ආයෙත් කලා ආයතනයට එන්නත් බැරි වෙනවා. මුළු ගමේම අප්‍රසාදය සුරංගට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කරපු වැඩේට කලා ආයතනයේ ළමයිනුත් සුරංගව ගණන් ගන්න නැති වෙනවා. ඉදිරි සතිය සහ ඊළඟ සතිය ඇතුළත ඔය වගේ දෙයක් තමයි නාඩගම්කාරයෝ කතාව වෙන්න තියෙන්නේ. සුරංගට සරා මොන වගේ පනිෂ්මන්ට් එකක් දේවිද? නැත්තම් පනිෂ්මන්ට් එකක් නොදේවිද? ඔයාලට හිතන දේ කමෙන්ට් කරගෙන යන්න. මං ගිහින් එන්නම් ඔයාලට බුදු සරණයි.